තමන් එතනෝල් ගෙන්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා කළ චෝදනාව ඔප්පු කළ හැකි නම් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහුගේ බව සඳහන් කළේ පසුගියදා රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්. මෙතර ජිනීවා මානවකම් කවුන්සලයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මෙවර මානව හිමිකම් කොමිසමට අර 2015 සමානුග්‍රහය දක්වමින් ඉදිරිපත් කරපු යෝජනාවලිය තව අවුරුදු දෙකකට දික් කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ යෝජනාවලියට සමානුග්‍රාහකත්වය දක්වන්නට ජනාධිපතිවරයාගේ අනුමැතිය දීලා නැහැ. එහෙමනම් කොහොමද මේ අවුරුදු දෙකක් දීර්ඝ කරන් අනුග්‍රාහකත්වයක් ලබා ගත්තේ? අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගන්න තීරණ මොනවද කියලා තිලක් මාරපණ ඇමතුමා දන්නේ නැහැ. එතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් දන්නේ නැහැ. එහෙමනම් කවුද මේ තීන්දුව තීරණ ගන්නේ? අද ජිනීව රටේ ඉන්න අපේ තානාපතිතුමාට නියෝග නිකුත් කරන්නේ කවුද? මනෝ තිත්තවැල්ල කියන්නේ කවුද? මනෝ තිත්තවැල්ල මේ රජයේ මොන තනතුරද දරන්නේ? මනෝ තිත්තවැල්ලට තියෙන අයිතිය මොකක්ද? අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද කියලා තීරණය කරන්න. විජිතාස රාජපක්ෂ මහත්මයා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව ගැන කතා කරුවා. මේ යෝජනාවේ ශ්‍රී ලංකාව ප්‍රශංසා කරලා තියෙනවා කීප සැරයක්. මෙතුමා කිව්වා මේ යෝජනාව අපි කෝස්පොන්සර් කරන එක වැරදි කියලා. නමුත් මේ යෝජනාවේ තියෙන ඒවා කියෙන්නේ නැහැ. කෝස්පොන්සර් කරන එක හරිද නැද්ද කියන එක වෙනම වැඩක්. නමුත් මේ යෝජනාවෙන් ලංකාවට අයිතක් වෙන්නේ නැහැ. අර්ජුන ඇලෝසියස්ට අයිති ස්කාගාරයක් 2015 මැයි 21 වෙනිදා සුරබත් දෙපාර්තමේන්තුවට රුපියල් 1,506ක් ගෙවන්න නියමිතලා තිබුණා. නමුත් අද වෙනකම් මේ 1,506 සුරබත් දෙපාර්තමේන්තුවට ලැබිලා නැහැ. කළුතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රා බැඳීම සඳහා පොල්ගස් 70,000ක් ඉල්ලනවා. ඒ 70,000ෙන් 38,000ක් ඉල්ලන්නේ මම අර කලින් කියපු සමාගමට අයිති ස්කාගාරයක් විසින්. පොල් සංවර්ධන මණ්ඩලයේ නිර්දේශය අක්කරයකට ගස් 69යි. එහෙම බැලුවත් අක්කර 1000ක විතර ප්‍රමාණයක තමයි මේ පොල්ගස් ඉල්ලන්නේ. ගහකින් ගන්න පුළුවන් රා ලීටර් එකමාරයි. මේ හදන්නේ ලයිසන් එක පෙන්නලා કૃતિම රා හදන්නේ. ඊද සුරාබද්දු නිලධාරීන් ඉන්නවා ඍජුව තීන්දුවක මේ ගස් බල නැතුව දෙන්න බෑ කියලා. හැබැයි එහෙම තිබෙද්දි මේ රජයේ වගකීතු යමතුන් උන්ට බලපෑම් කරලා තිබෙනවා ගස් ලයිසන් එක දෙන්න කියලා. රංජන් රාමනායක ද පහුගිය දවසක පාර්ලිමේන්තු මම නැති වෙලාවේදී කතා කරලා තියෙනවා මේ රටට එතනෝල් ගෙන්නන ප්‍රධාන කෙනෙක් කියලා. මම පැහැදිලි අභියෝගයක් කරනවා. එහෙම එකක් ඔප්පු කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම මගේ දේශපාලන ජීවිතෙන් සමු ගන්නවා. කවුද රංජන් රාමනායක කියන්නේ? රංජන් රාමනායක කියන්නේ 1983 දී දෙමළ කෝලාහල වෙලාවේ තේවරාජ කියලා කඩයක් තිබ්බා උගස් බඩු සාප්පුවක්. සම්පූර්ණයෙන්ම කඩලා සේප්පු අරන්ගේ කෙනා තමයි කියන්නේ. රංජන් කියන්නේ ගෑනු සම්බන්ධයෙන් නෙමෙයි. මුළු මීගමුවම දන්නවා. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැහැ. ඊළඟට මට මතකයි හන්තානේ අමාය හෝටලෙට 7,50,000 ගෙවන්න නැතුව ඒකට නඩුවක් තියෙනවා. ඊළඟට ගුරුවරියකට 1,10,000ක් සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අපහාස කරලා නඩු 12ක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි එක කාලයක මෙතුමා ඇමරිකාවේ නිව්යෝක් වල කොහෙද වැඩ කරේ? සල් වැඩ කරේ. මොනවද සල් කරේ? සල් බඩුවෙක්නේ නෑ. කෙනෙක් හැටියට. කෙනෙක් කැඩියට වැඩ කරපු කෙනෙක් මේ. මම හිතන්නේ ඒක අසාධාරණයි. ඒක කපහරින්න කෙනෙක් වැඩ කරා කියන රංජන් රාමනායක ඔබතුමා කිව්වා ඒක කපහරින්න. ඒක වැදගත් කතාවක් නෙමෙයි. You have no right to say that honorable MP. ඔබතුමාට පුළුවන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා රංජන් මන්ත්‍රීතුමාත් ඉන්න වෙලාවක මේ කාරණේ මතු කරන්න. ඒක අපි කරගන්නවා. හැබැයි තමුන්නාංශ දන්නවද මේ පාර්ලිමේන්තුව අද මේ විවාදය පාවිච්චි කරලා එතුමා මේ විදියට කිව්වා. දැන් එතුමා මොනවද කිව්වේ? එතුමා කිව්වා එතනෝල් ගෙන්නන එක්සත් ජාතික පක්ෂෙත් එක්කෙනෙක් ඉන්නවා කිව්වා. හැබැයි ඒ එක්සත් ජාතික පක්ෂෙක් නගේ නම කිව්වේ නැහැ. දැන් එතුමා කොකේන් ගැන මොනවද කිව්වේ? එතුමා කිව්වා පාර්ලිමේන්තුවේ කැබිනට් එක කොකේන් ගහනවා කිව්වා. කවුද කැබිනට් එක කියන්නේ? කැබිනට් එක කියන්නේ තමුන්නාංශලා. තමුන්නාංශලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනකොට එතුමා කටවහන කිව්වා පොදු ජන පෙරමුණේ අය තමයි කොකේන් මේක නවත්තන්න කියන්නේ. මේක තමුන්නාංශලගේ නායකයෝ එක්ක නෑව පාවිච්චි කරනවා අනිත් අයට බඩ ගන්න. මේ විදිහට කරන්න එපා. මොකද අපිට ආත්ම කරුත්වයක් තියෙනවා. අද ඔය ලයිකා මොබයිල් ආයතනයත් එක්කලා වැඩියෙන්ම සම්බන්ධතාව තියන්නේ කවුද? රංජන් රාමනායක. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවටගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 7 දෙනා සහ අඩවි වන නිලධාරීවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඒ සැකකරුවන් ඊයේ රාත්‍රියේ ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරු 3 දෙනෙකු මෙන්ම වලස්මුල්ල ප්‍රධාන අඩවි වන නිලධාරීවරයා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට පත් වුණා. අදාළ සැකකරුවන් ඊයේ රාත්‍රියේ ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු වන සංරක්ෂණ නිලධාරීන්
ව්‍යාපාරිකු මෙවන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මෙතර ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිවයුතු තවත් පුද්ගලයන් නිදැල්ලේ සිටින බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කර සිටිනවා. පවක යටපත් ගෙව්වේ මරවි විජේවර්ධන. එයා අනිවාර්යෙන්ම අත්තරම් කොට ගන්නයි කියලා තමයි මං කියන්නේ. එයා අත්තරම් කොට ගන්න නැත්නම් කොට බන්දුල මහත්තයත් මේ චුට්ටත් තාම අත්තරම් කොට අරන්නේ. ඒ දෙන්නත් අත්තරම් කොට ගන්න කී තමයි මං කියන්නේ. දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නෑනේ. එයත් අත්තරම් කොට ගන්න ඕනේ. එයා එයත් අනුබල දීලා තියෙනනේ. එක්කෙනෙක් මරුණට පස්සේ අනිත් කෙනත් මරන්නේ කිය. ඒ චුට්ට අපේ මහත්තයාගේ පස්සෙන් දෙපාරක් එහාට මෙහාට අපේ කැමරාවේ සඳහන් වෙලා තියෙනවා. මේ ඉන්න දරු හතර දෙනාගේ තාත්තලට මේ කරපු දෙයට මෙයාලට හොඳට වාච්චු දෙන්න කිය තමයි කියන්නේ. අපට සාධාරණ ඉෂ්ට කර දෙන්න කියලා තමයි කියන්නේ. උතුරේ ජනතාව අතර ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ පැවති උත්සවයකට එක්වමින්. අදත් උතුරේ සංහිඳියාව ගොඩනගන්න අපි ගියාම සංහිඳියාව නැතිම තැන උතුරේ ජනතාව අතරේ සංහිඳියාවක් නැති එක. ප්‍රබලම ප්‍රශ්නය උතුරේ කුලවාදය නිසා උතුරේ මිනිස්සු එකතු කරන්න බැරිකම. මම නියෝජ්‍ය මහලේ කම්වරයාට කිව්වා ලිං වලින් වතුර බොන්න ලිං වෙන් කරලා තියෙන්නේ කුලවාදය නිසා උතුරේ. මම නියෝජ්‍ය මහලේ කම්වරයාත් එක්ක කිව්වා පෞගිය සතියේ නිකුත් වෙච්ච එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා රජයේ කටයුතු සම්බන්ධයෙන් නිවේදනය පිළිබඳව මම එතුමා එක්ක කතා කළා. ඒ නිවේදනය එක තැනක තිබෙනවා ශ්‍රී ලංකා රජයේ විසින් උතුරේ යුද්ධ කඳවුරු ප්‍රදේශවලට හමුදා කඳවුරට ලබාගත් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ඉතාම අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කරන්න ශ්‍රී ලංකා රජයේ වහාම ස්වාධීන කොමිෂන් සභාවක් පත් කළ යුතුයි කියලා. මම නියෝජ්‍ය මහලේකම්වරයාට කිව්වා මානව හිමිකම් කොමසාරිස්තුමී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොනතරම් අනවබෝධයකින්ද මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ කියලා. මොනතරම් වැරදි තොරතුරු පදනම් කරගෙනද කියලා. අදත් ඔබ පත්තරවල දකින්නට ඇති මාධ්‍ය තුල ඊයේ රැත් අහන්නට ඇති මේ දවස්වල බොහෝ කතාබහට ලක් වී තිබෙන පොලිසිය නිලධාරී මහත්තුරු අතින් ඝාතනය වූවායයි සැක කරන රජගම දෙදෙනෙකුගේ ඝාතනය. ඒ රජගම දෙදෙනාගේ භාර්යාවන් දෙදෙනා සහ දරුවන් මම ගිය සතියේ ගෙන්නුවා. අර අවුරුදු 10ක දරුව මංගාවට ආවා. පිරිමි දරුවා. ඇවිල්ලා මංගාවට ඇවිල්ලා කිව්වා මට ඔයාට රහසක් කියන්න තියෙනවා කිව්වා. ඔයා දන්නව නේද අපේ තාත්තා ඉන්නේ කොහෙද කියලා. අපේ තාත්තා ඉන්න තැනින් ඔයා තියාගෙන ඉන්න තැනින් මට ගෙනත් දෙන්න. මේ අවුරුදු 10 දරුවා කිව්වා. මං නිහඬ වුණොත් මේ පුංචි දරුවා ගෙදර ගිහිල්ලත් නැන්නම් හම්බේ නැටත් කියයි. අපි ජනාධිපති මාමට කිව්වා අපේ තාත්තා හොයලා දෙන්න කියලා එයා ගාව ඉන්න නිසා එයා මුකුත් කිව්වේ නැහැ කියලා කියනවා. ඒක නිසා මම ගත් කටටම කිව්වා ඒක අහපු ගමන්ම මම පුතේ ඔයාගේ තාත්තලා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මාත් හොයනවා. මමත් හොයලා හොයාගත්තුත් මම ඔයාලට කියන්නම් කියලා මම කිව්වා. ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කිරීම පිළිබඳව දැඩි විවේචන සහ ප්‍රහාර සමාජ විබ්බඩවිය වල මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව සෝෂල් මීඩියා හරහා බරපතල විවේචන සහ ප්‍රහාර ත්‍රිපිටකයේ ලෝක උරුමයක් කරන්න අපි ගන්න උත්සාහයත් වැරදි කියලා කියන්නේ. ජාතික උරුමයක් කරපු එකත් වැරදි කියලා කියනවා සමාජ විබ්බඩවි. වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬටද කන් නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අවිස්සාවේල්ල තල්දුව නගරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා. අපේ කාලේ වගේ දෙගුණයක් බදු අය කරනවා ඔබ නොදැනුවත්. පොකට්ටුවට විදලා තියෙනවා දෙපාරක්. ඇත්ත. මුළු කාලය තුලම බලි ගත්තා. අද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ දාලා තිබිච්ච නඩු හතරක් නඩුකාරයෙක්ව ඉල්ලා අස් කරගෙන යනවා මේ බුරු නඩු ගේන්න එපා කියලා. අද දූෂණය රජ වෙලා ජනාධිපතිවරයා කියනවා අල්ලස් කොමිෂමෙන් දාන්න ගියව ප්‍රචාරාත්මක වැඩපිළිවෙලකට පගාව ගත්තා කියලා. අධිවේගී මාර්ගයේ පස් පුරවනවා. ජනාධිපතිතුමා කිව්වලු පස් කඳු කපලා පුරවන්න එපා කියලා. නුවර නායකයාටයි කොළඹ නායකයෙකු. ඒක ඇහුවේ නැතිලු. වෙනත්නම් ඒ ලොල දාන්නේ තියෙන්නේ. ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. බයයි. ගුලාන්ඩුවේ බදුපති ප්‍රතියක් නැහැ. දැන් ඉතින් ලයික් කපනකොට සැපද? සතුටුයිද? අපි දිනන අපේක්ෂකයේ දානවා ජනාධිපතිවරයන්ට. ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ වගකීම සම්මානසේ ගන්න. නවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එහි ජාතික සංවිධායක දොමින්ද දිසානායක මහතා පවසනවා.
කෙසේ නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සිඹලාපිටිය මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවයි. නැවත වතාවක් ජනාධිපති කරන්නේ වර්තමාන ඉන්න ජනාධිපතිතුමාමයි. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ බලාපොරොත්තුව. බැරි වෙලා හරි එතුමා ඉල්ලන්නේ නැහැ කියලා කියනෝ නම් තමයි අපි වෙන අපේක්ෂකෙක් පිළිබඳව කතා බහ කරන්න ඕනකම තියෙන්නේ. අපේ අපේක්ෂකයව ජයග්‍රහණය කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. ඇරෙන්න ඒ අපේක්ෂකව පිළිබඳව අපට දැම්ම කතා බහ කරන්න බෑ. ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය සඳහා විශාල මුදලක් වෙන් කරලා ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන අයවැය අපිට නරකයි කියන්න පුළුවන් කමක් තියෙනවද? විපක්ෂයේ ඉන්නවා කියලා කියන්නේ හැම දෙයකටම විරුද්ධ වෙනවා කියන සංකල්පේ නම් මම නැහැ. සමහර පන්තිවල කොමාර චෝදනා කරනවා ඔබතුමා එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ගමනක් යන්න සූදානම් වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ජනාධිපතිතුමා තියෙන සම්බන්ධතාවයම මටත් තියෙනවා. මොකද ජනාධිපතිතුමාමයි එකට තමයි එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේ නැග්ගේ. ඉතින් ජනාධිපතිතුමාට හැරිසන් නැමතුමාගේ උත්සවයට ගිහිල්ලා කුෂකර්ම මාත්‍යංශය දැන් හොඳින් කරගෙන යනවා කියලා කියන්න පුළුවන් වගේම දුමින්සා නායකටත් හොඳ වැඩක් කරනකොට හොඳයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. දැන් හුඟක් වෙලාවට මේ ඉස්සරහට යන්නේ පක්ෂ අදහස් නෙවෙයි පෞද්ගලික අදහස්. බොහෝ විට ඒක ඔබතුමාලට තේරෙනවා කතා කරන ආකාරයෙන්, කතා කරන විලාසයෙන්, කතා කරන ස්ථානවල. මේක අපේ පක්ෂයේ පක්ෂ මූලස්ථාන අපි කරන සාකච්ඡාවල. බොහෝ කාලයක් එකට හිටපු අය කෙටි කාලයක් වෙන් වෙලා විවිධ සටන්වල යෙදුණා. ඉතින් පුදුම විවිධු නැහැ. ඒවත් එක තමයි දැන් මේ ඉස්සරහට යන්න වෙලා. මම දකින්නේ ඒක අපිට ගමනට එකතුවට යම්කිසි බාධාවක් ගෙන එනවා. පක්ෂ නායකතුමා විපර්තන නායකයෙක් උතුමා කියලා මේ ඔබතුමාලා දැන් අහන්නේ මේ සාකච්ඡාවේ ගැඹුරුම තැන. මේ ගහන්න යන්නේ කෙලින්ම හදවතට. දෙන්න ඕනේ ශරීරේ ගොඩනගා ගන්න. ඊට පස්සේ අපි හදවත ගැන කතා කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. එමෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ජිනීවා සමුළුවට ගිහිල්ලා බෙදිච්ච අදහස් 31 යටතේ සම්මත කරපු යෝජනාව තුළ ප්‍රතිත ත්‍රස්ත පනතක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට වෙලා තියෙනවා. මේ පනත මෙරටේ වෘත්තීය සමිති, මෙරටේ ශිෂ්‍ය ව්‍යාපාර, රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ තියෙන උද්ඝෝෂණ, මේවා සියල්ලම ත්‍රස්තවාදී ක්‍රියා හැටියට ගන්න පුළුවන් විදිහට මේ පනත සංශෝධනය කරන්න අවශ්‍ය කටයුතු කළ තියෙනවා. මහපාරේ ටයර් එකක් පුච්චලා විරෝධතාවයට තාර වුණු උනෝ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට රාජ්‍ය දේපළ විනාශ කරපු ක්‍රියා හැටියට ගණන් ගන්න පුළුවන්. ඒ නිසා අපි නේස්පි සාමියෝරයාගේ වාර්තාව මත පදනම් මානව හිමිකම් කොමිසමේ සමානුග්‍රාහකත්වයේ බ්‍රිතාන්‍යයට දැක්වීම ඉවත් කරගත යුතුයි කියලා අපි විපක්ෂය හැටියට උන්ට බල කළා කියලා හිතනවා. ආණ්ඩුවට ඇයි මේ මිල සූත්‍රයේ වී මිලදී ගැනීමට කරන්න බැරි? අද වෙනකොට වී කිලෝ එක රුපියල් 30යි, හාල් කිලෝ එක රුපියල් 100කට එහා. හැබැයි මේ අහිංසක මේ රටේ බත සපයන ගෝවි ජනතාව ගැන මිල සූත්‍ර හදාන්නේ නැහැ. ඒ වගේම කුඩා දරුවාගේ ඉඳන් මහල්ලා දක්වා පාවිච්චි කරන කිරිපිටි ටිකට මිල සූත්‍රය හදලා අද ජනතාව අපහසුතාවයට පත් කරලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකයා ගැන බොහොම තදේට කියලා පිළ බෙදාන කතා කරනවා. ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යන එක ලස්සනට කරයි. මේ පන්තිතුමා වෙන කවිහරි කොන්ත්‍රාත්තුවද මේ පුස්තකද? අපිට තේරෙන්නේ දැන් ඉසුර දේවප්‍රියා හිටපු ඉන්න මහමෙතුමා. ඊයේ පැහැදිලිවම කිව්වා තව පක්ෂය අපි තීන්දුවක් කරන්නේ නැහැ කවුද අපේක්ෂකයා තෝරන්නේ කියලා. එහෙම තියෙද්දී දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහෙම ප්‍රකාශ කිරීම වැරදි. මේ ඔක්කොම එක අවසානයේ සියලු දෙනාම එකතු වෙනවා. එකතු නොවි කරන්න දෙයක් නැහැ. කොහොමද දේශපාලකව තනිව තීන්දුව ගන්න? තනිව තීන්දුව ගන්න කියොත් ඒ දේශපාලඥයාගේ කණ්ඩායමේ අවසානයේ නැගෑ මම කිය මෙන්න මැති වර්ණෙදි මැදක් නැ තුනක් නැ දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි එජාප විරෝධී කණ්ඩායමයි එජාප වාදී කණ්ඩායමයි.